සිසිල් දියවැලින් සිසිල දෙන නිල් කඳු වැටි සිසාරා හමුණු මද නලින් කලාසිත අවදි කළ පොදු දනන් සිත් නිවාලු මුල් විමල දස් රජුන් සමයේ ඇරඹි ශ්‍රී දළදා මාලිගයේ ඇසුරු කොටගෙන ගොඩනැගූ සිරි කන්ද පුරවරය මහනුවර යන නමින් ලොව පුරා පසිඳු විය එකල කීර්තිසේ රාජසිංහ රජුගේ පාලන සමය විය විදේශිකයින් තම රාජධානිය අල්ලා ගැනීමට මාන බලමින් සිටියද රජුගේ සිතේ කලාවට තිබූ ලැදියාව කිසි ලෙසකින්වත් නොවෙනස් විය කලාපුරය ලක්දිව වෙසෙන සියලුම කලාකරුවන්ගේ කලාත්මක කුසලතා පුබුදුවාලු කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. ඓතිහාසික ගල්මඩු රජමහා විහාරයට ආසන්නව පිහිටි කලාපුරය තුල ලංකාවේ විවිධ කලා ශිල්පීන් එකතු කර ඒකට පැවති රජයේ මගින් 1964 වසරේ පළමු වරට නරේන්ද්‍ර සිංහ කලාපුරය ආරම්භ කර ඇත. 1976 සහ 1986 89 වසරවල දේවන අධීර සහ තුංගන අධීර වශයෙන් මෙය ව්‍යාප්ත කරලා පවුල් 105ක් පදිංචි කර තිබෙනවා. හස්තකර්මාන්තයේ හසල දැනුමක් ඇති දේශ විදේශ සම්මානලාභී කලාකරුවන් විශාල පිරිසක් පදිංචි සිටින අතර හස්තකර්මාන්තය දැනට අභාවයට පත්වමින් පවතිනවා. හෙළබිමේ විරාජමාන වූ ඔටුනු පළන් රාජරාජ මහා අමාත්‍ය ආදීන්ට නෙක විසිතුරු ස්වර්ණාභරණ නිපේවූ මෙහි ජනිත කලාකරුවන්ගේ මග යමින් පසුකාලීනව කලාපුරයෙන් බිහි වූ විශ්මිත නිමවුම් රාශියකි. එම නිමවුම් අතර පිත්තල කර්මාන්තය, ස්වර්ණාභරණ කර්මාන්තය, බතික් කර්මාන්තය, දැවකැටයම් කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය, පිත්තල වාත්තු, මූර්ති නිර්මාණ යනාදිය විවිධ හස්ත කර්මාන්ත රාශියක් මෙහි කළ නිමවුම් අතර වේ. මේ නිර්මාණවලට කොතෙක් ලොබ බැඳ ඒ නිර්මාණ කොතෙක් වර්ණනා කරත් මේ නිර්මාණ බිහිකළ අතැඟිලි කාගේ දැයි සිතන්නටවත් ඔබට සිතෙන්නේ නැති වෙති. කලාපුරේ කලාකරුවාගේ ඛේදවාචකයයි කර්තෘත්වය ගිලිහුණු නමක් නැති හඬක් නැති මිනිසුන් බවට ඔවුන් පත්විය. හෙළ සංස්කෘතික දායාදවලින් පෝෂිත ඓතිහාසික කන්ද උඩරට කලාපුරය මේ කලාපුරයෙන් බිහි කලා ශිල්පීන් ගණන මෙතරම් යැයි කියන්නට බැරි තරම් පාරම්පරික උරුමයන්ගෙන් නිති ආශිර්වාද ලැබගත් ඔවුන් හස්තකර්මාන්තේ හිනිපෙත්තටම ගියා. නේකවිද දුෂ්කරතා මැදවුවත් තමා උගත් මේ කලාව දිවි හිමියෙන් රැකීමට ඔවුන් අපරිමිත වෙහෙසක් දැරුවා. ඔවුන් කන්ද උඩරට අපේකම මේ කලා නිර්මාණ තුල සුරකිව තැබුවේ එය මතු පරපුරට දහයාද කරන්නටයි. නෝ කිතිරි කතරගම කිරිවැරි චෛත්‍ය කොසාදල දිනේ තාත්තා. ඒතර මාලිගාවේ ඇතුලේ රිදී දොර කඩලා දෙන්නේ මම. සිංගප්පූරේ රංගවටවල් දෙකක් කරලා දෙනවා. මම දෙසරක් ගිහිල්ලා තායි. ප්‍රාන් පියස කොත් දෙක ඒක මාලිගාවේ තුල ඉඳන් හැදුවේ. මොකද අර ඒකේ තියෙන පැරණි ක්‍රමයේ කොත් දෙක ඒ දෙක විදිහට ඕන කිව්වා. ඒ විදිහට ඕන කිව්ව පස්සේ ගෙනත් ගේන්න දෙන්න බෑ. කොහෙන්ද නම් අපි ඒ හිඳම කරලා දුන්නා. ඒතර කැලණි විහාරේ රන් වැට තියෙන්නේ. ඒකත් කෙරුවේ මම. ඒකට පිටතර රන් පහක් ගිහලා තියෙනවා. ලෝක ප්‍රසිද්ධම නිර්මාණ කරපු පිරිසක් අපේ ගමේ ඉන්නවා. ඇත්තටම රජිනේගේ ඔටුන්න නිර්මාණ කිරීම එකක් සෙන්කෝල නිර්මාණ කිරීම අතින් අනික් එක බුදු පිළිම ආශ්‍රිත නිෂ්පාදනය කරපු අතින්
හොඳම කෞතුකාගාරවල අපේ අර්ගේ නිර්මාණ තියෙනවා. හැබැයි මේ කලාපුරේට සම්බන්ධ මිනිස්සුන්ගේ. නමුත් ඒක මං හිතන්නේ කිසිම මං හිතන්නේ දැනට ඉන්න කිසිම රාජ්‍ය ආයතනයක කිසිම කෙනෙක් මේක දන්නේ නැහැ. දන්නේ අපි ටික. හැබැයි අපිත් මේ වැඩිහිටියන්ගෙන් අහගත්ත නිසා අපි දකිනවා. ඒකයි අපිට තියෙන දුක. මේ ලංකාවේ ජීවිතේ එක වරයක් පමණක් ගන්න තියෙන ජනාධිපති සම්මාන ගන්න මිනිස්සු මේක අනන්ත ඉන්නවා. ඒකට ගෙවල් වලට ගිහිල්ලා බැලුවොත් එම සම්මාන පුරවලා දාලා තියෙනවා. අත්‍තර මේ ඒ සම්මාන ඕන තරම් මේකේ තියෙනවා. රාජ්‍ය සම්මාන ගත්තා, ජනාධිපති සම්මාන, චක්‍රවර්ති සම්මාන ගත්තා. ඒ හැම කෙනෙක්ම මේ අපේ ගමේ අදටත් ඉන්නවා. ගල්මඩුව කලාපුරේ ගම්මානේ කලාකරුවන්ගේ කලා හැකියාවන් පිටබඳව දීර්ඝ කාලයක් ගුණ වයමින් ඔවුන්ගේ ප්‍රෞඩත්වය ගැන කතා කළත් පහුගිය කාල සීමාව තුළ ඔවුන් ඉතාමත්ම අසරණ තත්වයට එහෙම නැත්නම් දුක්ඛිත තත්වයකට පත් වෙලා තිබුණා. මේ හේතුව නිසාම කුණ්ඩසාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි කණ්ඩායමක් විදිහට 2017 වර්ෂයේ ඉඳලා මේ ගම්මානේ ගැමියන් සමග කලාකරුවන් සමග කරන ලද සංවාදයක ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ට යම්කිසි ශක්තියක් දෙන්නට යම්කිසි ක්‍රියාවලියක් කරහා යම් කාර්යයකට අවතීර්ණ වෙන්නට අපිට හැකියාව ලැබුණා. මම හිතනවා දේශීය ප්‍රෞඩත්වය ගැන කලා අභිමානය ගැන කතා කරනවට වඩා සුවිශේෂී වන්නේ ඔවුන් එක්ක එකතු වෙලා ඔවුන්ගේ දක්ෂතාවයට හැකියාවට කලාවට යම්කිසි ඉඩක් ලබා දෙමින් ඔවුන්ට ජීවන වෘත්තිය යම් මට්ටමකට අරගෙන එන්නට යම් හැකියාවක් යම් සහායක් කණ්ඩායමක් විදිහට දිය හැකි නම් එය තමයි අපි රජයේ නිර්ධාරණ විදිහට කළ යුතු උතුම්ම කාර්යය කියලා මම හිතන්නේ. ඔවුන්ගේ දුක්ඛිතභාවයෙන් මුදවා රටේ සුවිශේෂී කණ්ඩායමක් ලෙස ප්‍රෞඩත්වයෙන් නැගී සිටිය හැකි පිරිසක් කිරීම අපි සියලු දෙනාගේම යුතුකමක්. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල බොහෝ ඉඩකඩ පසුගිය කාල වකවානුව තුළ මොවුන්ට ලැබුණත් ස්ථිර සාර විසඳුමක් බොහෝ ප්‍රශ්නවලට ලැබුණේ නැහැ. දීර්ඝකාලීන සැලැස්මක් සහිත අතදීමක් සිදු නොවුණ නිසාමයි මේ විදිහට ඔවුන්ට යම් යම් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබුණේ. අපි මේ ගල්මඬුව නම් කලාපුරය හා එක්වන්නේ 2017 වර්ෂයේ. මේට අවුරුදු 4කට කලින් ඒ අවස්ථාවේ ඉඳලා කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටළු වලට ක්‍රමිකව අවතීර්ණ වීමේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න මාහට හැකියාව ලැබුණා. ඒ බැඳීම ඔවුන් රාජ්‍ය නිලධාරියා දෙස සැකයෙන් හා අවිශ්වාසයෙන් හෙළූ බැල්ම වෙනස් කරන්නටත් ඒ වගේම ධනාත්මකව ලෝකයේ කෙරේ විශ්වාසයෙන් නැවත බලන්නටත් පොළඹවන්නට අපිට නිලධාරීන් විදිහට සියලු දෙනාගේම ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් විදිහට හැකියාව ලැබීම මං හිතන්නේ අපි එක්කලද විශාල ජයග්‍රහණයක්. ඒ නිසාමයි කලාපුරය අද විශ්ව කලා යන සුවිශේෂී නාමයෙන් වෙනස් විදිහකට නව අලෙවි සැලක් තුළින් අපහා එක්වන්නේ. මෙම අලෙවි පියසේ සියලු පරිපාලන කටයුතු මාස 6ක පමණ කාල පරිච්ඡේදයක් දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ මැදිහත් වීමෙන් සිදු කර සියලු නීත්‍යානුකූල පසුබිම සමග ගම වෙත පූර්ණ පරිපාලනයද ලබා දෙන්නටත් මෙම අලෙවි පියස තවදුරටත් ඉදිරියේදී වැඩි දියුණු කර කොණ්ඩසාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ නිෂ්පාදන ගම්මානවල නව නිපැයුම් විශ්ව කලාත්කම් කලාකරුවන්ගේ සංගමය හරහා මහා පරිමාණ කලා කෙතක් ලෙස ගොඩනගා එකම අලෙවි සංකීර්ණයක් තුළින් ඔවුන්ගේ ආර්ථිකයේ සවිබල ගැන්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සෞභාග්‍ය සිහිනය දකින්නට සියලු දෙනාගේ ආශිර්වාදය ලැබේවයි මා ප්‍රාර්ථනා කරනවා. සිරිලක අසිරිමත් කලා මංගල්‍ය, සෙන්කඩ ගල මහා පෙරහැර, අපේ පාරම්පරික කලාවන් මූර්තිමත් කරන ශිල්පීය ප්‍රතිහාරය, තජ පතාක, තෝමර, නේක ආභරණ, ලාක්ෂා, ගජසලු, කඩුකස්ථානවලින් පිරි මේ මංගල්‍යයේ නොපෙනෙන ශිල්පීත්වයයි. මේ කලාවන් මිය දෙන්න ඉඩ දෙන්න එපා. මේ ශිල්පී පරම්පරාවන් රැකගන්න කල හැකි හැමදේම කරන්න. පෙරට එන්න.